අයිබෝන්, කොහොමද ඔයාට? ඔයා දන්නවනේ එම හැමදාමත් ලස්සන ජීවිතයකට වැදගත් වෙන කරුණු කාරණා අරගෙන දිනපතාම ඔයාව හම්බ වෙන්න එනවා කියලා. ඉතින් ඔන්න මම අදත් ආවා ඔයාව හම්බ වෙන්න ලස්සනම ලස්සන කතාවකුත් එක්ක. ඇත්තටම අද වීඩියෝව වෙනකට වඩා වෙනස්. අද මම කියන්න යන්නේ කතාවක්. හැබැයි මේ කතාව අපේ ජීවිතේට කොච්චර වටිනවද කියලා ඔයාට කතාව ඇහුවාම තේරෙවි. ඔන්න එකමත් එක රටක පුංචි ගමක ලස්සන මිරිමි ළමයෙකුයි එයාගේ තාත්තයි ජීවත් වුණා. හැබැයි මේ කුඩා ළමයා ලස්සන වුණත් ගමේ කවුරුත් එයාට කැමති වුණේ නැහැ. මොකද එයාට පුංචි ප්‍රශ්නයක් තිබුණා. ඒ නිතරම කේන්ති යන එක. කේන්ති ගිය වෙලාවට එයා නිතරම ගමේ අයත් එක්ක රණ්ඩු වුණා. ඉතින් මේ තාත්තා හිතුවා තමගේ පුතාට ජීවිතය ගැන පාඩමක් කියලා දෙන්න ඕනි කියලා. දන්නවද තාත්තා මොකද්ද කරේ කියලා? තාත්තා දවසක් පුතාට හරිම ආදරෙන් කතා කරලා ලොකු ඇන තියෙන බකට් එකක් අතට දුන්නා. අතට දීලා කිව්වා, "පුතේ, ඔයාට කේන්ති යන හැම අවස්ථාවකදීම මේ ඇනයක් අරගෙන ගෙවත්ත ඉස්සරහා තියෙන ලස්සන වැටේ ගහන්න කියලා." පුතත් හරිම පුදුමෙන් ඒකට එකඟ වුණා. ඔන්න පළවෙනි දවසේම පුතා ඇන 50ක් විතර වැටෙට ගහලා. එදා එයාට ඇඟට හරිම අමාරුයි. එයා කල්පනා කරන්න ගත්තා මේ ඇන ගහන වැඩේට වඩා කේන්තිය පාලනය කරගන්න එක ලේසි නේද කියලා. ඔන්න දෙවෙනි දවස උදා වුණා. එදා එයා කොහොම හරි කේන්තිය පාලනය කරගත්තා. එදා එයා වැටට ගැහුවේ ඇන 20ක් වගේ අඩු ප්‍රමාණයක්. ඔන්න ඔහොම යද්දී එයා වැටට එක ඇනයක්වත් ගහලා නැති දවසකුත් තිබුණා. ඉතින් මේ කුඩා දරුවට ගොඩාක් සතුට හිතෙලා එයාගේ තාත්තට ඒ ගැන කිව්වා. ඊට පස්සේ තාත්තා පුතාට දුන්නේ තවත් අමාරු රාජකාරියක්. "පුතේ, දැන් ඔයා ගහපු ඇන දවසට එක ගාන වැටෙන්න ගලවන්න." පුතාට පුදුම හිතුණා. ඒත් එයා ආසාවෙන් ඒ වැඩෙත් කරා. දැන් ගමේ අයත් එයාට ආදරෙයි. එයාට ඩිංගක්වත් කේන්ති යන්නේ නැහැ. ඉතින් අන්තිම ඇනෙත් ගලවලා එයා එන සේරම තාත්තට ගිහිල්ලා දුන්නා. තාත්තත් හරිම සතුටින් මේ පුතා එක්ක වැට ළඟට ආවා. ඇවිත් පුතාට කිව්ව දේ දන්නවද? "පුතේ, දැන් ඔයාට කේන්ති යන්නේ නැහැ. ඔයා හොඳ ළමේ. ඒත් බලන්න අර වැටෙට වෙලා තියෙන දේ. ඇන ගලවපු හින්දා කිල් හැමතැනම. ඒක ආයේ කවදාවත් ඒ වගේ වෙන්නේ නැහැ. ඒක ආයේ කවදාවත් හදාගන්න වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පුතේ, අපි කේන්ති අරගෙන අනිත් මිනිස්සුන්ට කියන වචන අපිට කවදාවත් ආපහු ගන්න බෑ. ඒ නිසා කවදාවත් කේන්තියෙන් කෙනෙකුගේ හිත රිද්දන්න එපා. ඔයාට මේ පුංචි කතාවෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. ආයෙමත් මේ කතාව මුල ඉඳලා අහලා බලන්න. තමන්ගේම ආදරණීයන්ටත් සියලුම මනුෂ්‍යයන්ටත් සතුන්ටත් ආදරයෙන් සලකන්න. මේ වගේ ජීවිතයට වැදගත් වෙන දෙයක් අරගෙන හෙටත් මම ඔයාව මුණගැහෙන්න එනවා. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාට සුබම සුබ දවසක් වේවා.